ඉතින් අදත් අපි සූදානම් එල්ලෙන්නේ ස්පොට් විශේෂ විශේෂංග යටතේ කතා බහ යෙදෙන්නට. ඉතින් අපි අර මුල් යුගයේ කතා කරා වගේම අදත් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ දල්පන්දුවේ අරබුදම තමයි. මේ දල්පන්දුවේ අරබුදයට ළමයින්ට වඩා ඇමතිතුමා ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් සුකෘතු පරිදි අදත් මා සමග ඉන්නවා සීවි. ඉතින් සීවි මොකද ඉතින් මට නම් දැන් hina යනවා. මේමයි අපිට ඇමතිතුමාද සභාපතිතුමාද පීජිකාවද ආරයාගේ නායිකාවද ඒව අපිට කිසිම අදාළ නැහැ. අපි අපේ මේ කාර්ය වෙන්නේ අපි අරමුණ වෙන්නේ දූෂණයක් වංචාවක් තියෙනවා නම් ඒක අපි කවුද තරහටම නොබලා රටට හෙළි කරන එක අපේ රාජකාරිය. ඒක තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ. නමුත් මෙතෙන්දී අපි මේ කියන්න යන කාරණේ පිළිබඳ කතා බහ කරන යද්දී ඇත්තටම අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නට ඕන මේ මෙතන සිද්ධ වෙන්නේ මේ අර මොකද්ද හොරාට ඉස්සලා කෙහෙල් කරපන්නා වගේ වැඩක් වෙලා තියෙන්නේ. මුලින් කිව්ව එක දෙයක් ඊට පස්සේ කරන්න එක දෙයක්. එමනේ සිමු මේමනේ දැන් වෙලා තියෙන්නේ දැන් අප දකුණු කොරියාවේ පැවතුනා මේ ආසියානු යෝන් දල්පන්දු තරගාවලිය. මේකට සහභාගී වුණු පීඩිකාව තුන් දෙනෙක් මත්පැන් පානය කරලා අහු වුණා. සෝජු මත්පැන් නමත් සඳහන් කරන්න අපි නොකර ගන්න බෑ ඔකේ කරවල. සෝජු වයි ඒක කමන්නේ. ඒ රටේ හැදිතුණු ප්‍රම මත්පැන් මේ ඒ රටේ පාවිච්චි කරන මත්පැන් එක පාවිච්චි කරලා අහු වුණා. අහු වෙලා මේ ලංකාවට ආවට පස්සේ ශ්‍රී ලංකා දල්පන්දු සම්මේලනය මාස විශේෂ මාරවාදර්ශීම කැඳවල මේකට ගත යුතු තීරණය ගැන විමසීමක් කරා මත විමසා මුළු විධායක සභාවම ඒකමතිකව තීරණය කරේ වසරක තරග තහනමක් දිය යුතුයි මේ අනිවාර්යයෙන්. මොකද නේතු හදන්නේ නැහැනේ. දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ එහෙම දෙයක් වුණා නේ. මගේ නම් පෞද්ගලික මත ඇවිල්ලා ඉන්නේ මේ වසර දෙකකටවත් දෙන්න ඕනේ නැත. මගේ පෞද්ගලික මත දුන්නත් වට අනුම දුන්නානේ. දැන් ඕවගේ දඬුවම් දුන්නානේ ක්‍රිකට් ක්‍රීඩාවේ. ඔව් දුන්නා. හැබැයි මේ වගේ ප්‍රශ්න තුනක් ප්‍රශ්න තුනක් හැබැයි ක්‍රිකට් එක දුන්නේ මතක තියාගන්න ඕනේ. දුම් මැටියක් පානය කරන්න එළියට ගියා. හැබැයි ડોක්ටර්ගෙන් ඇහුවේ නැහැ දුම් මැටිය පාවිච්චි කරන්න කියලා. ඇත්තද මේ දුම් මැටිය පාවිච්චි කරන්න ඇහුවේ නැහැ ડોක්ටර්ගෙන්. ඔව්. ඒක තමයි කියන්නේ. දැන් මේවා මම මේ තහනම් ඒවා පාවිච්චි කරන් දඬුවම් දුන්නාට පස්සේ ඒ ළමයි අභියාචනයක් දැම්මා. දැන් අභියාචනයක් දැම්මම හරිනම් අභියාචනය ඉබහා කරන්න නිර්භය සංගමයේ නිලධාරීන් ටික ආවනේ. ඔව්. මේ ළමයි අවුරුදු 18 ද වැඩි ළමයි. ඒ ළමයි මෙනි සිටින්න ඕනේ. ඒ ළමයි මෙනි සිටින්නේ. නීතිවේදියෝ දැම්මේ. හරිද? මේ නීතිය නවන්න ඕනුනාම මේකේ මධ්‍යසාර ප්‍රමාණය කොච්චරද? හරි මේක මත්ය තහනම්ද? මේ වගේ තහනම් මත්යෙන් බොන්න තහනම් කියලා ලිපි වල දස්සම් කරලාද මේ ටුවර් එකට ඇරියේ? ඔය නිකන් බොරු බයිල ගහන්න ඕනේ නෑ. සල්ලි වලට මොකද්ද කරන්න බෑ නීතිඥයෝ. නීතිඥයෝ කතා කරන්නේ ඕවා. නීති අනිපත් හරවන්න පුළුවන් නීතිඥයෝ. මේක අපි දන්න ඕන කෙනෙක් දන්නෝ නීතිඥයෝ. ගරු සම්මේ සභාපති නියම කිව්වා මේ ළමයි වරද පිළියරන් ලියුම් දීලා තියනා කියලා යාළුවා. අයි තවත් එකක් නෑනේ. විවාචනා කමිටුව නිර්දේශ කළා තියෙන්නේ දාස් කරන්නනේ. දැන් ඔයාලගේ මේකත් තියෙනවා කියන්නේ. මයිකව තියෙනවා. ආ කියවන්න බලන්න මේක තියෙන දේවල් බලා ගන්නත් එක්ක. මේක මෙන්න මෙහෙ විදිහ තමයි අපි සමාගමේ අපි මේ කියමු ප්‍රේක්ෂකයන්ට මේ දැනගැනීමට. අභියාචනා ක්‍රීඩිකාව වෙත නිකුත් කරන ලැබ ඇති අප්‍රසාද පළකිරීමේ ලිපි. ඒ කියන්නේ අප්‍රසාද පළකිරීම. ඔව්. මේක මේ වරදක් නෙවෙයි. නීති නීතියෙන් හදන සෙල්ලම්නේ වගේ. නීතියෙන් දාන සෙල්ලම් වගේ. අප්‍රසාද පළකිරීමේ ලිපිය ඊට අදාළව සිද්ධියේ කරුණු හා නීතිය පිළිබඳ කරුණු වර්ධව වටහා ගනු ලැබ නිකුත් කරන ලද්දක් ලෙස සැලකිය හැකි බවත් එය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ පියවරගත යුතුය. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම නියමන් සිදු කරනු ලැබ දින 7ක් ඇතුළත ඒ අනුව කටයුතු කිරීම ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ අපෝසත් ලද හොත් යතෝක්ත අප්‍රසාදය පළකිරීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් බලරහිත කරන ලදසේ සැලකිය යුතුය. ඒකේ තව කැලලක් කියන සිවිල මෙන්න මේ විතර මේ නිර්දේශ පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන නියමයන් පිළි නොපදින්නේ නම් ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමේ විධායක කමිටුවට රහිව ක්‍රීඩා පන්තියේ විධි විධාන ප්‍රකාර කටයුතු කිරීම සිදු කරන බව දන්වා සිටිනු. මේ පැහැදිලිනේ මේ මොකද්ද කියන්නේ? දැන් ඔබ ඔකට කියන්න මම හොඳ උත්තරයක්. දැන් ක්‍රීඩා යමතුමා ලැජ්ජ වෙන්න ඕන මේ වගේ ක්‍රියා කෙවනකොට. මොකද ඔක ඔය සිද්ධිය සැලවුණු ගමන් ක්‍රීඩාවතුමා මාධ්‍ය දියමුවේ අවුරුද්දක් තහනම් කරලා තියෙන්නේ. හැබැයි ලයිෆ් ටයිම් බෑන් කරන්න ඕනේ. ජීවිතාන්ත දක්වා තහනම් කරන්න ඕනේ. මේ කිව්ව මාධ්‍යවේද ඉස්සරහට බලවත් කියලා බලනකොට බලවත් හොරුන්ගේ කොටේද කොහෙද ඇමතුමා ඉන්නේ. ඒකයි. මේකේ නේ අර මුලින්ම කිව්ව සීවලේ ඇමතුමා දුවලා දෙන්නෙක් නේ ඉන්නේ. දෙවෙන්න ඕනනේ. හරිද? මත්පැන් බීපු ළමයින්ව නිදාස් කරගන්න දඟලන ඉරිසට එක්කව වෙලා මේක නිදාස් කරනකොට ඔය කියන ඔය සීරි ඔය කා ඔය ඔය ටුවර් එකට ගියේ
දොස්තර මහත්තයා ගැනත් අපිට කියන්න පුළුවන්. වෛද්‍යවරිය ගැනත් අපිට කියන්න පුළුවන්. සහකාර කර්මනාකාරී අවසාන මොහොතේ ලිංගගත කහකාර කර්මනාකාරී ගැනත් අපිට කියන්න පුළුවන්. මේ ඔක්කොම රින්ග්වේ ක්‍රීඩා මාත්‍යංශයට රින්ගන නිතර දෙවල රින්ගන ක්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වරියකට වඩා උඩින් ඉන්න වරායිනු නෝන කෙනෙක් කියලා අපි දන්නවා. ඒවා අපි එලි කරන්නම් තව ටිකක් ගියාම. එමෙතුමාට වෙන්නේ එමෙතුමා ෆුට්බෝල් නෑව ක්‍රිකට් නෑව. දැන් තියෙන්නේ නෙට්බෝල් උත් නාන්න. තුනම කාලා හරිද? තුන් වේලට තුනම කන්න. එච්චරයි කරන්න තියෙන්නේ එමෙතුමා. ඒතරක් නෙමෙයි සීල මේ අභ්‍යාචන මේ තුන් කට්ටුව අපි තමයි තුන් කට්ටුව කියලා තියෙනවා. වෛද්‍යවරගේ නිර්දේශය තමයි හරි දෙය කියන්නේ. ඒකට දැන් වෛද්‍යවරගේ තීන්දුව අවසන් තීන්දුව කියලා කියන්නේ කර්මනාකාරණයක් ඉද්දි වෛද්‍යවරිය කොහොමද ළමයි ටික අරන් ගියේ එළියට? දැන් වෛද්‍යවරියයි සහයකුණු කාර්යය ළමයි ටික එළියට අරන් ගියේ. වා ඒක කර්මනාකාරණේ දන්නේ නැහැ. කොරාගේ අම්මගෙන් පේනහල වැඩක් නැහැ නේද? ඒක තමයි. එතකොට ඒක තමයි. මොකද ළමයි පොලොව ගත්තේ ඔය වෛද්‍යවරියයි සහකාර කුණු කාර්යය. පහදින වෛද්‍යවරිය වග කියන්නේ වෛද්‍යවරිය තමයි ළමයි නිදහස් කරගන්න හේතු. ඒ ළමයි ටික අරන් ගිහලා ඉස්සරහා තියෙන දකුණු පැත්තේ තියෙන 727 711 කියන ෂොප් එකෙන් ඒ කියන්නේ ඔය ඉන්න හෝටලේ දකුණුත පැත්තේ මොකද අපි ගිහිලා තියෙනනේ දකුණු අත පැත්තේ තියෙන එක තමයි ඔය තියෙන්නේ ඔය මත්පැන් සෝජු. සෝජු ගන්න උදව් කරේ වෛද්‍යවරිය කෙනෙක් දැන් අපිට ඉදරව වෙනවා. ඒක නිසාම තමයි වෛද්‍යවරිය මේකට අහුවේ. මොකද එයා දැන් ඉන්නේ වෙනත් රස්සාවකනේ මත්පැන් වල සම්බන්ධ. සහ ඒ වගේ දේවල් ඒ නිසා ඩෝපින් එකේ ඉන්න හන්දා ඇයට චෝදනා කෙරේ බයිට තමයි අඬන්නේ මේ විනය කමිටු ඉදිරිපිට. අපි ඊළඟ වීඩියෝකින් මේ වෛද්‍යවරියගේ චරිසාතික දෙන්න. අපි දැන් අපි දෙන්න ඕනේ අපේ ක්‍රීඩාවතුමාගේ ක්‍රියාකලාපෙට. අපිට ඇමතිවරු ලොකු නැහැ. මොකද හුරු බලවත් කියලා මේ ඉන්නේ. හරිම හුරු අල්ලන්නේ අනේ. හුරු බලවත් කියලා ඇත්තම ඇමතුමා ලැජ්ජෙන්න ඕන හුරු බලවත් කියනවා. ඇමතුමා නේ හුරු බලවත් කියලා. ඇමතුමා ලැජ්ජෙන්න ඕන හුරු බලවත් කියන්නේ. මොකද හුරු බලවත් කියලා ඇඟ පේර ගන්න වැඩක් නේ ඔබ. ඇමතුමා ඊට වඩා බලවත් නැද්ද? ඇමතිකම බලවත්කමක් බලවත් නැද්ද? හුරු පෙරලලා දාන හුරු මෙල්ල කරන්නේ. ඔය ඇමතිකම බලවත් නැත්නම් ඇමතිකමෙන් අස්තෙන්න තියෙන්නේ. හුරු බලවත් කියන එක ලැජ්ජාවක්. හරිද? ඕක අපේ වර්තමාන ජනාධිපතිතුමාට කිව්වනම් මේ ජනාධිපතිතුමා මෙච්චර කාලයකට ජනාධිපති විධායක බල තියෙන නිලධාරියා වෙලා තිබුණේ නැහනේ. ඒ නිසා ඔක්කොම මොන ජනාධිපතිතුමා පමේ කරේ. ඔන්න දැන් ජනාධිපතිතුමා විධායක ජනාධිපතිවරයා. දැන් ഇതുමාගේ බලය පේනවා නේද? අඩු ගානේ තමන්ට හයියක් හත්යක් නැත්තම් මේවට විසඳුමක් ගන්න අඩු ගානේ ජනාධිපතිතුමාට කියන්නේ. හරි. රටේ ක්‍රීඩා බේර ගන්න ඕන ජනාධිපතිවරයාට කියන්නේ මේ වගේ වැඩ වලට මේ මෙහෙම හුරු බලවත් කියකින් ඉන්නතු. උඹලක් කියන්නේ තමන්ගේ ලැජ්ජාට නම්ත පොරු පාලනය කරගන්න බැරි කමට පාලනය කරගන්න පුළුවන් කමට නැත්තම් මීට වඩා හොඳ යැත්තෙම මහින්දානන්ද අලුතෙන් ක්‍රීඩාමතුවරයා මීට වඩා දක්ෂයි. ඒ කියන්නේ කොන්දක් පණක් නැහැ කොන්ද පණ නැහැ එමෙතුමාට. එමෙතුමාට කොන්ද පණ නැහැ. කොන්ද පණ දිනා පොරු බලක් කියන්නේ නැහැ නේ. කොහොම හරි මට නම් තේරෙන්නේ සිවිලේ මේ මෑත කාලයේදී ක්‍රීඩාව බාරගත් කිසිම ප්‍රතිපත්තියක් නැති කොන්දක් නැති එමෙතුවරෙක් කියන එක තමයි මේ එමෙතුවරගෙන කියන්නේ. මම නම් කියන දෙයක් නැහැ. මට දැනෙන හැටියට. මොකද එයා දැන් කියන එක නේ පස්සේ කියන්නේ. මොකද එයාත් මේ මට සැකයක් තියෙනවා අර එයා චෝදනා කරන්නේ තව සංගම් වලට ඒ විදිහට මෙයක් නැවෙනවද කියලා ප්‍රශ්නයක් මට තියෙනවා. ඉතින් පේනවනේ පාපන්දුව කඩා කප්පල් කරලා පාපන්දුව විනාශ කරලා දැම්මා. හරිද? මේගොල්ලට ඕන මොනවායි රින්ගවන්න. ඒවට හොඳයි. ක්‍රිකට් වලට ඇහිලි ගහන්න කියලා අතපුච්ච ගත්තා. දැන් නෙට්බෝල් වලට අත ගහලා ඒකත් අතපුච්ච ගනි. ඒකින්ද පුළුවන් තරම් අපි ජනාධිපතිතුමාට කියන්න ඕන හොඳ හොරුන්ට බය නැති ඔරු බලවත් කියලා කෑගහ අඬන්නේ නැති ශක්තිමත් ක්‍රීඩාමතිවරයෙක් පත් කරා නම් මේ ප්‍රශ්නේ විසඳෙයි. දැන් මරණ ගියවම සීවිලි හැමතුමත් ක්‍රීඩාපනත උල්ලංඝනය කරා. මොකද අභියාචන කමිටුවකට අභියාචනාව දාපු කෙනා කැඳවන්න එපායි. මේ ක්‍රීඩිකාව නවුදාහටට වැඩිය. එහෙමනම් අභියාචන මන්නේ කැඳවන්න නැතුව මේ නීතිඥ කොටසක් කියුවේ. එතකොට එහෙමනම් මේ පනතානුව ඒ ඒවේ ළමයින්ට කට උතර නැති ඉඳා. හයිද? නීතිඥයෝ නීතිය නවන්න ඕනේ. මේක ගැමතුමා කරපු ලොකු වරක්. ක්‍රීඩාපන සම්පූර්ණ උල්ලංඝනය කර වැඩක්. අභියාචන දාපුවක් කරේ මොකද්ද? සල්ලි දීලා එව්වා මේ තමගේ වාසිය ගන්න. ඔව්. ඒ ළමයි ඉන්නේ තාත්තලා සල්ලි කාරවනේ. මේ සල්ලි වලින් මේ ඔක්කොම යට කරන්න දන්නේ. මොකද මුදලට පුළුවන් ඕනම නීතිඥයෙකුට ඕන දෙයක් නමන්න පුතෝ ඔයා කියනවා වගේ අර නීතිය. ඒකනේ උනේ. දැන් එතකොට බලන්න ගියපන් දැන් ප්‍රශ්නේ ඕක නෙමෙයි නීතිවිලි. දැන් මේ කට්ටිය මේ ඇමතුම එක මේ අනුමත කරන්ද ගත්තේ මොකද වරද්දක් කරපුවානේ. ඒ කියන්නේ මේ රටේ ඕනම ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මත්පැන් පානය කරන්න හරි වෙන වරද්දක් කරන්න හරි ක්‍රීඩා නොකර පැනලා ගිහිල්ලා කොහරි ගිහිල්ලා හරි ආවා. මේක බුද්ධිය කරේ හරි. ඔව්. මොනවා කරා බුද්ධිය කරේ. මොනවා කරත් නිදහස්. ඒක තමයි මේ ක්‍රීඩාවට වඩා මේ නිදහස් කියලා අසන්නේ. අසන්නේ. විලි ලැජ්ජයි. ලැජ්ජයි එමෙතුම ලැජ්ජයි. දැන් සිවිලි මේ වල තව ලිපියක් තියෙනවා. දැන් මේ සම්බන්ධව එමෙතුමා සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා හම් වෙන්න කියලා දැල්පොන් සංගමේ ඉල්ලලා තියෙනවා. ඒකට අපු ලිපි ඉල්ලලා තියෙනවා දෙන්න කියලා.
හැබැයි ප්‍රශ්න මොකක්ද දන්නවද? දැන් අපි ඉස්සෙල්ලා කියන්නේ චෝදනාවක් කරගෙන මේ අභ්‍යාචනා මණ්ඩල දෙනුකු යෝජනා ඇමතුම අත්සන් කරන්නේ ඒකේ පිටපතවල තියෙන්නේ අර චූදිටන් තුන්දෙනා පිටපතකුත් අර මේ අපේ හිතෙනවා තුන්දෙනාට කියලා. හැබැයි ඒ තුන්දෙනාගේ නම් එකට කියලා තියෙනවා. එකමක් විතර තමයි සදාන් කරන්න. එකමක් විතර සදාන් කරලා තියෙනවා. අපි නම් සදාන් කරන්න බෑ මේ. අපි ගන්න විදියට නෑ නම් සදාන් කරන්න. විමුතිනි දේවල් කියන්නේ. කියන්නේ නම් සදාන් කරන්න ඕනේ නැහැ සෝයි අපි. නෑ කොහෙද මට කියන්න. මට බලන්න. මේ පිටපත කියලා දාන්නේ කේ නෙත්මි දිලූෂා විජේනායක. මේ එකෙක් නෙමෙයිනේ. මේක එකෙක් විතර දැනගන්න ඕනේ. ඒක චූදිතෝ තුන්දෙනෙක් ඉන්නවානේ. තුන්දෙනානේ ඇයි එකිනෙකට ඇරියේ? හරිද? විජේනායක කියන්නේ සල්ලිකාරගේ පුතෙක් දුවෙක් හින්දාද? අනිත් අය මෙතන නෙත්මි සා දිලුෂා කියන වෙන ළමයි දෙන්නේ නෙමෙයිද? ඒ චූදිත තුන් දෙනාම මෙතන නැද්ද? මේව මම අපම්ප්‍රාස මේවා. මේවා පීඩා මාත්‍යංශය කරන නාඩගම්. මම මෙච්චරයි කියන්නේ. නාඩගම් තුක නාඩගම් තේරුමක් වෙනවා. පීඩා මාත්‍යංශය දැන් කරාටෙත් නාලා තියෙනවා. තානම් කරගෙන. හරිද? පුල්පුල් තානම් කරගෙන නැහැ. ඔක්කොම නැහැ. දැන් මතක තියාගන්න ලක්ෂ්මී වික්ටෝරියා කියන්නේ ආසියානු සභාපති. ලංකාව විතරක් නෙමෙයි. මේ සභාපති පට්ටම ආසියාවේ මෙන්න මේ ලංකාවේ ගැලෙවුවොත් මම ලක්ෂ්මී වික්ටෝරියා මාත්මියට කියනවා අවවාදයකට මේ සිදුවීම වහාම ලියන්න ආසියානු සංගමයට. දැන් මේ සංගමයට යවලා තියෙන ලියුමක් දැන් ඔජල් ජනරවර හරහා නැත්නම් අත්සන් කරයි කියලා. ඒ ලිපියේ සඳහන් වෙනවා දින 7ක් ඇතුළත මේකට ක්‍රියාමාර්ගයක් නොකොට ඔබ ඒකේ ක්‍රියාමාර්ගය කියන්නේ මොකද්ද මේ ළමයිගේ මේ දඬුම ඉවත් කරන්න කියන එකනේ. එහෙම ඉවත් නොකරොත් විධායක සභාවට එරෙහිව තීන්දුවක් ගන්නවා. ඒ කියන්නේ අහෝසි කරනවා. සංගමේ අහෝසි. ඔව්. එතකොට මම අහන්නේ මේ දැන් බීවා කියලා චෝදනා වෙලා ලැබලා පිළිගත්ත මේ චෝදනා පිළිගත්ත ළමයි තුන් දෙනෙක් වෙනුවෙන් මේ සමස්ත ශ්‍රී ලංකාවේම දැල්පන්දු ක්‍රීඩාව විනාශ කරන්න තමයි හැමතෝම අතුරු පිරිස දන්නවද දැන්? ඔව්. මොකද ක්‍රීඩා තුනක් දැන් විනාශ කරලා ඉවරයිනේ. අව තීන තීන ඒවා ඔක්කොම ආසියාවේ ආසියාවේ මට්ටමින්වත් අපි ජනක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ක්‍රීඩාව නෙමෙයිකෝ ඒකත් විනාශ කළ දාන්තිය හදන්නේ. පොල් සංගමේ සභාපතිනේ තමයි ආසියාවේ සංගම සභාපතිනේ. මේ ඇමතිතුමාලගේ පදවැට නටන්නේ ලෑස්ති වෙන්නේ පා කියලා මම මේ සභාපතිනිට කියනවා. සභාපතිනිට පුළුවන් ඕනේ නම් මේ නෑ මේ තින්දුව විනාශ කරන්න නෑ කියලා ලියුමක් දෙන්න. එච්චරයි. අපි බලමු. එහෙමයි. ඇමතිතුමාට පුළුවන් දඬුවමක් දෙන්න. අපි මේක දෙන්නේ නෑ. ඒ කියන්නේ ළමයි ගොනවා දඬුවම් ඉදිනවා සංගමේ. ඒක ෂෝක්නේ. එහෙම වෙන්න ඇති. එතකොට ඔබතුමීද තියෙන්නේ ආසියානු සංගමයේ මේක ලියන්න. හරි? ජනාධිපතිතුමාට ලියන්න. අපි ඉන්නවා පුතුමත් ඔබතුමියත් එක්ක. ඒක එච්චරයි. ඒතරම් ලෝක දල්පත් සංගමයට ලියන්න. ළමයි මෙන්න මේමයි ක්‍රීඩා මාත් කරා පියවර අරන් තියෙන්නේ මෙන්න මේ දඬුවම් කරපුවා. ඒක සේරම ලිහිල් කරන්න කියලා. රට පුරා හරින්න. මේ සියල්ල අවශ්‍ය නම් පාර්ලිමේන්තුව දොර තියන්න ඕවා. එහෙමනම් ඉතින් අදත් එල්එන් ස්පෝට් විශේෂ විශේෂංග යටතේ කරා වැඩසටහන සමගනට සූදානම් සමගන්න මොහොතේ මතක් කළ යුතුයි මේ අවි අසාධාරණකම් වල කොයි හෝ තැනක යුක්ති ඉටු විය යුතුයි. Thank you.